Sir fail kiyana de aanduwa fail kiyana de wahaganna janathawage virodhata yatagahanda janathawa paaganda janathage virodha prashna katha kirime prajathantrawadi aithiya nethi karanda Rajiv Singh genana kriyadamaya gana ada katha karanna one Mahajanatav, Govin, Eva Gamer, Saukya Nildaring, Eva Gamer, Anikut Rajaina Nildaring, Pava, Ada Rajeta Virudhava, Handanagana Vastavaka, May Ratetiana Prashna Katakri, May Aitia Api Taharukala, Samagi Chanabalavege. සමගි තරුණ බලවේගයේ කණ්ඩායම් හැටියට මේ කතා කරන අවස්ථාවේදී රජය ලෑස්ති වෙනවා පොලිස් සිය හරහා පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න මේක ඉතා භයානක තත්ත්වයක් අද බවලා තියෙනවා අපේ ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගන්න නැතිකරන්න රජය කටයුතු කරනවා කොවිඩ් නීති රීති පාවිච්චි කරලා පැරණි නීති රීති පාවිච්චි කරලා රජය උත්සාහ කරනවා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිකරන්න රජය උත්සාහ කරනවා අපි ඒ ක්‍රියාමාර්ගයේ තරයේ Hilada Kinokinik may have studies and Ankarandoni. E. Dinedi Prajatantravadi, Aitia Pauchikarnakota Saukin Itiditi Araksha Karagena Samaja Drastave Tiagena Udgoshana Kerner Apideka Samhara Deshpan Pakshala Naiking Saha Samaja Jalulin Naikyang. ඉතා සාමකාමීව උද්ඝෝෂණයක් කරනකොට රජය පොලිසිය භාවිතා කළා ඒ කට්ටිය අත්අඩංගුවට අරගෙන උත්සාහයක් කරා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න. හැබැයි මේ අවස්ථාවේදී අපි උසාවියට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෞරව කරනෝ ඒ දේශපාලන නායකයන්ගේ අයිතිය ආරක්ෂා කරගෙන උසාවියෙන් ප්‍රකාශ කළා තියෙනවා ජනතාවට තියෙන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කතා කිරීමේ අයිතිය සහ රජයට විරුද්ධව හඬක් නැගීම සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය උසාවියෙන් තහවුරු කළා ඒ කට්ටියට වහාම අප දීලා ඒකටිය ඇපල් ලබා දීලා තියෙනවා. නමුත් පොලිසියෙන් නැවත වරක් මේ ඇප දුන්න කණ්ඩායමට පවා නිරෝධානය කරන්න ඕනේ කියන කියලා බලෙන් ඒ කට්ටිය නිරෝධාන මධ්‍යස්ථාන වලට යවලා තියෙනවා. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී පොලිසියෙනුත් පොලිස්ටේ ඉන්න නිලධාරීන්ගෙනුත් අපි ලා සිටිනවා තමුන්නාන්සලාගේ රාජකාලිය කරන්න හැබැයි රජයෙන් දෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න එපා ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් කරන්න එපා කියන ඉල්ලීම අපි ඒ පොලිස් නිලධාරීන්ගෙන් මේ අවස්ථාවේදී කරනවා මිතුරුනි ඒත් එක්කම අපි දකිනවා තවත් භයානක පැත්තකට ආණ්ඩු හැරෙන ආකාරය. ඊයේ පාර්ලිමේන්තුවේ අපි අපේ නායකගරු සජිත් ප්‍රේමදාස මහත්මයා වගකීම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරා
මේ රටේ මාධ්‍යට විශේෂයෙන්ම සමබර ප්‍රවෘත්ති දෙන විපක්ෂයේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරන ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍යයක් වන සිරස මාධ්‍යයට කරන්න යන මේ ආණ්ඩුවෙන් කරන්න යන තර්ජනය මේ අවස්ථාවේදී අපි ඉල්ලනවා මේ රටේ තියෙන ෆෝත් ස්ටේට් මාධ්‍යයට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දෙන්න අපි දේශපාලන පක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන දේශපාලන බලවේගයක් හැටියට අවශ්‍ය කරන නීති අංශයෙන් අවශ්‍ය කරන සිරස මාධ්‍ය ආරක්ෂා කරන්න සිරස මාධ්‍ය ඇතුළු අනෙකුත් සියලුම ස්වාධීන මාධ්‍ය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ අවශ්‍ය කරන උසාවිය වලට යන්න ඒගොල්ලන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න ඒ වගේම මහපාරේ හරි මේ රටේ මාධ්‍ය ආරක්ෂා කරන්න අපි කැප වෙලා ඉන්නවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ මගේ පියා ගාමිසනායක මැතිතුමත් ඒ කාලේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාධ්‍ය වෙනුවෙන් හඬක් නගපු නායකයෙක් කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ විදියට මේ රට ගියොත් සර් ෆේල් කියන එක කිව්වේ අපි නෙවෙයි ඒක ගම් මට්ටමේ බිම් මට්ටමේ මේ රටේ ජනතාවට තේරිලා කිව්ව අතිගරු ජනාධිපතිතුමා ෆේල් අසාර්ථකයි ඒ වගේම රජයේ ඉන්න මැති ඇමතිවරු ෆේල් කියන හඬත් ජනතාව තුලින් ගම් මට්ටමින් තමයි ඒක බිහි වුනේ මිත්‍රරුනි මේ ෆේල් තත්වය වහගන්න තමයි අද ආණ්ඩුව වෙන පැත්තකට හැරිලා තියෙන්නේ ආණ්ඩුව කල්පනා කරනවා මෙහෙම උද්ඝෝෂණ එනකොට ඒවට ප්‍රහාරයක් එල්ල කරලා ඒ දේශපාලන නායකයෝ අත්අඩංගුවට අරගෙන ජනතාව බය කරාම ඒ ජනතාවගේ ඉල්ලීම් යට ගැහි ඒ ජනතාව මර්ධනය කරන්න පුළුවන් වෙයි කිය අපි සමගි ජන බලවේගයේ හැටියටත් ඒ වගේම සමගි තරුණ බලවේගයේ හැටියටත් මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බය වෙන්න එපා අපි තමුන්නාන්සලාත් එක්ක ඉන්නවා ඕනෙම ගැටලුවකදී තමුන්නාන්සලා වෙනුවෙන් තමුන්නාන්සලාගේ අයිතිං ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම මේ රටේ අනාගතය වෙනුවෙන් සටන් කරන්න අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා ඒ වගේම තමයි තාමත් අපි මේ මාස කීපය තුල තමුන්නාන්සලාල ප්‍රකාශ කරාට එන්නත් කරන්නේ ලෝකයේ අනෙකුත් රටවල් දිහා බලනකොට එන්නත් කරන්නේ ඒගොල්ලන් ඉතා සාර්ථක අන්දමින් කරනවා හැයි අපේ ලංකාවට බැරි උනේ එන්නත් කරන්නේ කියන වැඩසටහන හරියට ජනතාවට එන්නත් කරන්නේ ලබා දීලා මේ කෝවිඩ් උවදුරින් මේ රටේ ජනතාව බේරගන්න බැරුනේ ඇයි කියන එක අපි තව විතරක් අහන්න ඕනේ මිත්‍රරුනි කඩු ගන්නාව රජයේ මේ රජයේ විශේෂයෙන්ම ෆේල් භාවය රජයේ තියෙන දූෂණය වංචාව මේ රජයේ කරන ප්‍රෝඩාව දැන් නගර සභා මට්ටමට වැටලා තියෙනවා අපි දකිනවා කඩු ගන්නාවේ නගරාධිපතිතුමා නිසි බලතල පාවිච්චි කරමින් නීතිය කඩමින් එතුමාගේ නගරාධිපති ධූරයේ බලතල පාවිච්චි කරමින් හොර පාස්පෝර්ට් එකක් හදාගෙන කඩු ගන්නාවේ නිලධාරීන් කියන පිරිසක් ඇත්තෙම නිලධාරීන් නෙවෙයි එතුමා නිලධාරීන් කියලා ප්‍රකාශ කළා පිටරට අරන් ගිහිල්ලා ජාවාරමක් ආරම්භ කළා තියෙනවා ඉතින් මේ ගැන තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ කතා කරන්න තවදුර විස්තර හරියට අරගෙන ඒ නගරාධිපතිතුමාට කඩු ගන්නාවේ නගරාධිපතිතුමාට විරුද්ධව අපි බලාපොරොත්තු වෙනවා දේශපාලනය සහ නීති අනුකූලව කටයුතු කරන්න මොකද රජය ජනාධිපතිතුමා ෆේල් වුණා ටොප් 10 ඇමතිවරු ෆේල් වෙලා තියෙනවා රජය ෆේල් වෙලා තියෙනවා දැන් නගර සභාවල
පුහුට්ටුව පාලනය කරන නගර සභාවල ප්‍රාදේශ සභාවල සභාපතිවරු නගරාධිපතිවරු කටයුතු කරන ආකාරය දිහා බලනකොට අපිට කනගාටු වෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. මෙහෙම ගියොත් මේ රට මැතිමිතුරු හොරකම් කරනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ හොරකම් කරනවා, ඒ වගේම පොහොට්ටු පක්ෂයේ පත්වෙච්ච නගරාධිපතිවරු සභාපතිවරු දැන් ආරම්භ කරලා තියෙන්නේ රට හොරකම් කරන්න. මෙහෙම ගියොත් මේ රට මොකද්ද වෙන්නේ කියන එක මේ අවස්ථාවේදී අපි අහන්න ඕනේ. මාධ්‍ය නිදහස නැති කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවා, මේ රටේ ආර්ථිකය නැති කරනවා, මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය මොකද්ද වෙන්නේ කියන එක අපි අහන්න ඕනේ. මේ අවුරුද්ද තුල විදේශ ගත වෙන්න පිටරටවල වල රැකියාව හොයාගෙන යන සංඛ්‍යාව ලක්ෂ 6000කට වැඩි ප්‍රමාණයක් අද ඉල්ලීම් කරලා තියෙනවා මේ රට දාලා යන්න. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් මේ රට දාලා යන්න පිටරටවල වලට ඉල්ලීම් කරපු සංඛ්‍යාව මේ අවුරුද්ද තුලයි කියන එකත් අපි තමුන්නාන්සරට කනගාටුවෙන් හරි ප්‍රකාශ කරන්න ඕනේ. මිත්‍රරුනි මං දැන් අවස්ථාවක් දෙනවා අපේ සමගි තරුණ බලවේගයේ මාධ්‍ය ලේකම්තුමාටත්, ඒ වගේම අපේ පුත්තලම් දිස්ත්‍රික් සමගි තරුණ බලවේගයේ ප්‍රධාන ලේකම්තුමාටත් අවස්ථාවක් ලබා දෙනවා තමුන්නාන්සලා අමතන්න. මේ අවස්ථාවේදී රසික ජයකොදි මෙතුමා තමුන්නාන්සලා අමතයි භූමිසුදී. මේක පස්සේ අපි ප්‍රශ්න වලට යන්නේ පස්සේ. උදැසනක් මම රසික